අද දවසේ අපි මේ සම්බන්ධ වෙලා තියෙන්නේ learning to learn YouTube නාලිකාව යටතේ සිද්ධ කරන spoken english යටතේ අපි සිද්ධ කරන පාඩමකට සමන් දෙන්න තමයි ඔයාලා මේ සම්බන්ධ වෙලා තියෙන්නේ spoken english කියන එක අපිට විශ්වවිද්‍යාලයේ යද්දී මොකද advanced level කරාට පස්සේ ඔයාලා විශ්වවිද්‍යාලයට යද්දී තමගේ පාඨමාලාව කරගෙන යද්දී එහෙම නැත්නම් එදිනෙදා ඔබ වෘත්තිකයෙක් නම් ඔබේ රැකියාව කරගෙන යද්දී ඔබට අත්‍යවශ්‍යම වෙනවා ඉතින් මේ spoken english යටතේ ඔබට මතක තියා ගැනීමට පහසු පොඩි පිළිවෙලක් තියෙන chart එකක් තමයි අද දවසේ මම ඔබට පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ මේක තමයි මේ tenses chart එක සම්බන්ධයෙන් තමයි අපි මේ බලන්න යන්නේ tenses chart එක ගත්තාම මුලින්ම තියෙනවා ඔබට present කියලා තියෙනවා ඒ කියන්නේ වර්තමාන කාලය ඊළඟට තියෙනවා past කියලා කියන්නේ අතීත කාලය future කියලා කියන්නේ අනාගත කාලය එහෙනම් ප්‍රධාන කාලයන් තුනක් තියෙනවා වර්තමානයේ අතීතයේ සහ අනාගතයේ කියලා ඉතින් මේ යටතේ අපිට පේනවා මේ වගුවේ යටතේ පල්ලෙහාට අපි වාක්‍ය දීලා තියෙනවා ඉංග්‍රීසියෙන් දීලා තියෙනවා ඒ වගේම සිංහලෙන් දීලා තියෙනවා ඉතින් අපි බලමු පළවෙනි අවස්ථාව simple present tense කියලා කියන්නේ මේ පළවෙනි තීරුවේ තියෙන මේ අවස්ථාව ඒ කියන්නේ he works කියලා කියන්නේ ඔහු වැඩ කරයි කියන අදහස තියෙන්නේ ඊළඟට අපි මෙන්න මෙතෙන්ට ගත්තොත් ඒකට කියනවා අපි past simple කියන අවස්ථාව he worked ඔහු වැඩ කළා කියන අතීත කාලයේ තමයි ඒකේ අදහස වෙන්නේ අපි අනාගත කාලයට ගියහම he will work කියලා කියනවා එතකොට ඒකේ අදහස ඔහු වැඩ කරාවි කියන අදහස එතකොට මේ පළවෙනි තීරයේ යටතේ අපි තේරුම් ගත්තේ simple කියන අවස්ථාව යටතේ තියෙන simple past simple present future simple කියන අවස්ථාවන් තමයි බැලුවේ ඉතින් දෙවන තීරුවේ යටතේ අපි බලන්න උත්සාහ කරන්නේ continuous කියන අවස්ථාව. එහෙම නැත්නම් ක්‍රියාව අඛණ්ඩව සිදු වෙමින් පවතින අවස්ථාව තමයි අපි අධ්‍යයනය කරන්න උත්සාහ කරන්නේ. He is working කිව්වොත් ඔහු වැඩ කරමින් සිටිනවා කියන අදහස. එතකොට මෙතන මින් කියන මිශ්‍ර ධාතුව සිංහල භාෂාවත් සමගම ඉංග්‍රීසිත් එක්ක අපි සම්බන්ධ කරලා මතක තියාගන්න අපිට පුළුවන්. ඔහු වැඩ කරමින් ඉන්නවා නම් he is working කියලා අපි කියනවා present continuous tense එකේදී. past continuous tense එක අපි ඊයේ දවසේ මේ මොහොතේ වැඩ කරමින් හිටියා නම් අපිට කියන්න පුළුවන් he was working කියලා. එතකොට ඔහු වැඩ කරමින් සිටියා කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. හෙට දවසේ මේ වගේ මොහොතක අපි වැඩ කරමින් සිටියොත් අපිට කියන්න පුළුවන් ඔහු වැඩ කරමින් සිටීවි කියන එක he will be working කියලා. ඉතින් මේ දෙවන තීරුවේදී අපි continuous tense එක තමයි මේ ආකාරයට සරලව මේ chart එකක් විදිහට පිළියෙල කිරීමක් කරන්න උත්සාහ කරේ. අපි ඊළඟ තීරුව ගත්තොත් present perfect tense එකේ යටතේ අපිට බලා ගන්න පුළුවන් he has worked ඔහු වැඩ කර ඇත කියලා අපිට ඒක තේරුම් ගන්න වෙනවා. ඒ කියන්නේ මේ ක්‍රියාව සම්පූර්ණ වෙලා තමයි මෙන්න මේ තීරුවේ මෙන්න මෙතෙන්ට යද්දී අපි තේරුම් ගන්නෙ. ඊළඟ අතීතයේදී ඒක කරලා ඉවර කරලා තිබුණා නම් ඔහු වැඩ කර තිබුණා නම් අපිට he had worked කියලා කියන්න පුළුවන්. අනාගතේ අපි හෙට දවසේ හතහමාර වෙද්දි මේ වැඩේ කරලා තිබුණා නම් අපිට කියන්න පුළුවන් he will have worked කියලා. එහෙම නැත්නම් ඔහු වැඩ කර තිබේවි කියලා අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. අපි ඊළඟ අවස්ථාවේදී බලන්නේ perfect continuous කියන අවස්ථාව තමයි මේකෙදි දීලා තියෙන්නේ. දැන් he has been working කිව්වොත් ඔහු වැඩ කරමින් සිට ඇත කියන අදහස තමයි මෙතනින් අපි තේරුම් ගන්න උත්සාහ කරන්නේ. he has been working කියලා. මේක අපි මේක මතක තියාගන්න උත්සාහ කිරීමක් කරන්නේ නැහැ. මේක නිතර අපි ඇසට බලලා බලලා යම් හුරු කර ගැනීමක් තමයි අපි කරගන්නේ. මේක හුරු කරගත්තාම අපිට මේ කතා කරගද්දි මේක මේ අපිට ඔටෝමැටිකලි එහෙම නැත්නම් ස්වයංක්‍රීයව අපේ මොළය තුලින් ලබා ගන්න තමයි අපි උත්සාහ කරන්නේ. මොකද මේ අපි කියනවා මේ යම්කිසි දෙයක් මතක තියාගන්න පුළුවන් අපි නිතර නිතර යම්කිසි දෙයක් බැලුවහම. අන්න ඒ දේ සඳහා තමයි මේ අපි උත්සාහයක් දරන්නේ. he will have been working කිව්වොත් ඔහු වැඩ කරමින් සිට තිබේවි කියන අදහස තමයි ඒ දුල අන්තර්ගත වෙන්නේ. he had been working කිව්වොත් ඔහු වැඩ කරමින් සිට තිබුණා කියන අදහස තමයි මෙන්න මේ කියන ටෙන්ස් එකේදී අපි තේරුම් ගන්නේ. ඕ එතකොට අද දවසේ අපි මේ සරලම chart එකක් පිළියෙල කරලා එක ක්‍රියාපදයක් විවිධ අවස්ථාවලට වර්ණගීමක් තමයි මෙන්න මේකදී අපි කරලා තියෙන්නේ. ඔබට ඉදිරියේදී පුහුණු වීම සඳහා මෙන්න මෙහෙම දෙයක් මම කිව්වොත් ඔහු උයයි. එහෙනම් අපිට කියන්න පුළුවන් he cooks. ඔහු ඉව්වා නම් he cooked. ඔහු උයාවි නම් he will cook. ඔහු උයමින් ඉන්නවා නම් he is cooking. ඔහු උයමින් සිටියා නම් he was cooking විදිහට මේක වෙනස් කරන්න පුළුවන්. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී තවදුරටත් මේ පිළිබඳව අපි අධ්‍යයනය කරමු. එතෙක් මගේ මේ channel එක subscribe කරන්න, ඒ වගේම share කරගන්න. අලුතින් අපි ඉංග්‍රීසි පිළිබඳව අලුත් ඇසකින් බලන්න අපි උත්සාහ කරමු. එහෙනම් බොහොම ස්තුතියි මාත් එක්ක සම්බන්ධ වුණාට මේ learning to learn with ඉන්දිකදී සමායක. ආයුබෝවන්. Thank you.
Thank you.